මයිතන්න ඔබ සියලු දෙනාම ඊයේ මාධ්‍ය විසින් විශාල වශයෙන් වාර්තා කළා. මට මේ විදේශ ගමන් තහනමක් පනවන්න හා මගේ හිටපු රියදුරාට විදේශ ගමන් තහනමක් පනවන්න අධිකරණයේ අවසර ලබා දුන්නයි කියලා. මේ සිදුවීම ගැන කියනවා නම් මේ සිදුවීම 2016 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රියේ 9:45 10ත් අතර පාර්ලිමේන්තු මංසන්ධි පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසන්නයේ සිදුවෙච්ච සිදුවීම. මේ සිදුවීම සම්බන්ධයෙන් මේ සිදුවීම ගැන පොලිසිය විමර්ශනයක් කළා. නඩු අංක 791 ඇලිරක් 7 යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමක් රාජගිරිය පොලිසිය විසින් සිදු කළා. එතකොට එහිදී පැමිණිල්ල සනාථ කිරීම සඳහා ඒ රාජගිරියේ පොලිසියේ අය ඉදිරිපත් කළා ඒ වාර්තාව. මේ වාර්තාව බොහොම පැහැදිලිව කියලා තියෙනවා. 2016 2:28 වෙනි දින පැය 21:55ට පමණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ජනාධිපති විද්‍යාලයේ අසල රියානතුරක් සිදු වී ඇති බවට තොරතුරු අනුව මේ ස්ථානාධිපතිතුමා කියන්නේ පොලිස් කොස්තාපල් 89457 ලක්මාල් නිලධාරියා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශනය කොට විභාග සටහන් ඇතුළත් කර ඇත. මේ අනතුර බත්‍රමුල්ල දෙස සිට බොරැල්ල දෙසට ධාවනය වූ KP 75-45 දරන රථය ජයවර්ධනපුර මාර්ගයේ ජනාධිපති විද්‍යාලය හන්දිය අසලදී සරණ මාවතට මාර්ගයේ දකුණට හරවා යාමේදී බොරැල්ල දෙස සිට බත්‍රමුල්ල දෙසට ධාවනය වූ BAK 2011 දරන යතුරුපැදිය ජීප් රථයේ වම්පස දකුණු රෝදයට පිටුපස ගැටීමෙන් පැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළු කර ඇත. මෙම මාර්ගයේ එක් දිශාවකට මන්තීරු 3කින් යුතු කාපට් කරන ලද ලිස්සන සුළු නොමැති මාර්ගයේ මැද දූපතකින් යුක්ත මාර්ගයේ මැද දූපතේ විදුලි පහන් ආලෝකයෙන් මාර්ගයේ ඉතා පැහැදිලිව දර්ශනීය වෙන ඉදිරි මීටර් 100ට වඩා පැහැදිලිව පෙනෙන ආකාරයට පැවති ඇති අතර අනතුරු සිදුවන වේලාව අනුව වාහන තදබදයක් නොමැති අවස්ථාවකි. ප්‍රධාන මාර්ගයේ පැමිණි ජීප් රථය දකුණට හරවා එම පැත්තේ 3 වෙනි මන්තීරුව පසුකර යන අවස්ථාවේ බොරැල්ල දෙසින් පැමිණි යතුරුපැදිය ජීප් රථයේ වම්පස පසුපස රෝදයට පිටිපසින් යතුරුපැදියේ පැදිකරුවන සංදීප් සම්පත් මේ වෙනට තුවාල ලබා ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකිව ඉන්නවා කියලා දාලා තියෙනවා. ඒ වගේම අනතුරටපත් ජීප් රථයේ රියදුරු අනතුරෙන් පසුව ජීප් රථය එම ස්ථානයෙන් ඉවත් කර රථයේද සමග බොරැල්ල පොලිස් ස්ථානයට ගොස් බාර වී ඇත. එම ස්ථානයේ රියදුරු එම් දිලුම් තුෂ්ත කුමාර යන අය අත්අඩංගුවටගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර රියදුරු බීමත්ව නොමැති බව සනාථ කර ඇත. ඉන්පසු මගේ ස්ථානයට දැනුම් දීමෙන් පසු නිලධාරීන් විසින් සැක්කරු ස්ථානයට ගෙන වී ඉදිරිපත් කර ඇත. රියානතුරක් කර දෙදෙනෙකුට තුවාල කිරීමේ චෝදනාව කියාදී අත්අඩංගුවට ගෙන ඇත. මේක තමයි කාරණය. එතකොට මේක ඒ කාලේ එක්තරා ප්‍රධාන මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් හා මේ වර්තමාන දැන් රජයේ ප්‍රධාන දේශපාලකණියක එකතු වෙලා මේ වටා විශාල කතාවක් ගෙතුවා. ඒක තමයි මගේ නිල රථය විසින් ඒ කාලේ තරුණෙක් යටකොට පලා ගියාය කියලා. දැන් මේකෙන් ඉතාම පැහැදිලි වෙනවා මේකේ ඡායාරූප ඔක්කොම තියෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු සිල් දෙනාමත් දන්නවා. ඒ වගේම මේ ගැන රස පරීක්ෂක වාර්තාවකුත් ගත්තා. ඒ නුදු ඉතාම පැහැදිලි වුණා. රතේ පිසුපස වදින්නේ 3 වෙනි මන්තීරුව පහු කරගෙන සරණ මාවතට හරවල යන වාහනයක පිටිපස්සේ ඇවිල්ලා තමයි මේ අධිවේගී යතුරුපැදිය CC 18 වැඩි මේ යතුරුපැදිය හැප්පෙන්නේ. එතකොට ඒ නිසා කිසියම් ආකාරයකට කිසිම චේතාන්විතව මේ අපගේ ඒ කාලේ අමාත්‍යංශයට අයත් වූ මේ වාහනෙන් කිසිම ආකාරයකට මේ චේතාන්විතව යතුරුපැදිකරුවෙක් යටකොට පලා ගියේ නැති බව ඒ මාධ්‍ය පෙන්වුම් ආකාරයට පැහැදිලි. ඒ බව රස පරීක්ෂක වාර්තාව ඉතාමත්ම පැහැදිලි වුණා. ඒ වගේම මේ සම්බන්ධයෙන් එදින රාත්‍රී 12 මාරට පමණ පුජ්‍යලින් දෙදෙනෙක් මේ යතුරුපැදි 4ක් මෙතෙන්ට සම්බන්ධයි. ඒ එක් යතුරුපැදි 2ක පැමිණි පුජ්‍යලින් දෙදෙනෙක් ඇවිල්ලා රාජගිරිය පොලිසියට කරපු උන් තමයි සාක්ෂිකරුවන් දෙදෙනා හැටියට ඉන්නේ. මොහමඩ්
හයි සිද්ධික් කියන පුද්ගලයයි ගයශාන් විදුර කියන පුද්ගලයයි පැහැදිලිව සාක්කි සටහන් දීලා තිබුණා. ඔවුන්ගේ ප්‍රකාශ සඳහන් කරගෙන තිබුණා. ඒකෙන් බොහොම පැහැදිලිව ඔවුන් මේ රටේ හඹා ගිය බවත් ඒදී ඒ රටේ රියදුරු තැන ඔවුන්ට කිව්ව අය බොරැල්ල පොලිසියට එන්න කියලා ඔවුන් බොරැල්ල පොලිසියට ගියේ නැහැ. ඒ අනුව පැමිණි අය කියන එක ප්‍රකාශ කරලා තිබුණා. ආපසු ඇවිල්ලා මේ කට දුන්නයි කියලා. හැබැයි දවස් 6කට පස්සේ මේ සියලු කතා වෙනස් කළා. දවස් 6කට පස්සේ දියුරුම් ප්‍රකාශ මගින් අධිකරණයට ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා කිව්වා මේ රටේ එළෙව්වේ පැදෙව්වේ අර රියදුරා නෙවෙයි තුසිත කියන රියදුරා නෙවෙයි මේ පාට්ලි චම්පි කරන ඕකන මමයි මේ මේක එළෙව්වේ කියලා උන් දියුරුම් ප්‍රකාශ වලින් කිව්වා. එතකොට ඊට පස්සේ මේ පිළිබඳව විනිශ්චයකාරවරයා නඩුවාර ගණනාවක් තුළ විවිධාකාරයේ නියෝග ලබා දුන්නා. මේ අද ලංකාදීප පුවත්පත ප්‍රකාශ කරලා තියෙනවා. මේක ඇත්තටම එක්තරා ආකාරයකට මේ පාර්ශවීය සටහන් කිරීමක් මෙහි මේ කියලා තියෙනවා. මේ විදිහට මෙම සිද්ධිය සම්බන්ධයෙන් බත්තරමුල්ල සිට බොරැල්ල දක්වා මාර්ගයේ සවිකර තිබූ CCTV කැමරා කීපයක දත්ත පරීක්ෂා කර බැලීම සඳහා අධිකරණයේ කොළඹ අපරාධ කොට්ටාසේ වෙත අවසර ලබා දී තිබිනි. ඒ වගේම අමාත්‍ය පාටලී චම්පික රණෝක මහතාගේ සම්බන්ධයක් ඇත්තේ තොරතුරු අනාවරණය කරන මේ මතගේ ජංගම දුරකථන වාර්තා කැඳවීමටත් වැලිගඩ පොලිසිය වෙත නියෝග නිකුත් කර තිබිනි. එහෙම ඇලියලා තියෙනවා. මේක කියලා නැහැ. මේ CCTV වාර්තා පරීක්ෂා කරාය මොරටු විශ්වවිද්‍යාලයෙන්. ඒ වගේම මේ ජංගම දුරකථන වාර්තා ගත්ත අය එහෙවයින් කිසිම ආකාරයකට මේ මගේ සම්බන්ධයක් ඔප්පු වෙලා නැති බව දැනුම් දුන්නට පස්සේ ඒ නඩුවෙන් ඒ මගේ සම්බන්ධයේ මාව ඒ නඩුවෙන් ඉවත් කරලා අවසානයේ ඒ රියදුරාට නුසලකලිමත් භාවයේ සම්බන්ධයෙන් දඩයක් ගහලා රුපියල් 3500ක ඒ නඩුව එතනින් හමාර කළාය කියන එක. ඒක ලියවිලා නැහැ. ඉතින් මේවා ඉතාමත්ම බරපතල විදියට මේ ජනතාව නොමග යවන ආකාරයට ඉදිරිපත් කළා තියෙනවා. මෙතන තියෙන වෙන මොකුත් නෙවෙයි. මෙතන තියෙන සරල රියානතුරක්. ඒ රියානතුරු දසදහස් ගාණක් මේ රටේ සිද්ධ වෙනවා. එතකොට විශේෂයෙන් මේ යතුරුපැදි අධිවේගී යතුරුපැදි පිළිබඳව මේ රටේ පිළිවෙතක් නොමැති වීම නිසා විශාල දරුවෝ පිරිසක් මේවට ගොදුරු වුණා. අපි ඒ දරුවන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගියේ නැහැ. අපිට බොහොම පැහැදිලිව තිබුණා මේ නීති විරෝධී යතුරුපැදි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම අපි ඒ අයට නඩු පවරන්න ගියේ නැහැ. අපි ඒ වෙනුවට මේ සිද්ධිය ඒ දරුවන්ටත් අනුකම්පා කළා, ඒ පවුල් වලටත් අනුකම්පා කළා. අපි මේක අමතක කරලා දැම්මා. නමුත් මේ දේශපාලන මේ වශයෙන් මේ මාධ්‍ය හරහා කූට නාටක රඟ දක්වලා බලය ලබාගත් පිරිස හදනවා අපිවත් දේශපාලන වශයෙන් විනාශ කරන්න මේ ආකාරයට. ඉතින් අපි බොහොම පැහැදිලිව කියනවා අපි මේ දේශපාලන පරිගණීම් වලට අපි කිසිම ආකාරයකට බිය වෙන්නේ නැහැ, පැකිලෙන්නේ නැහැ. ඒ වගේම අධිකරණය තුල තියෙන ප්‍රශ්න සඳහා අපි අධිකරණයේදී මුහුණ දෙනවා. ඒ වගේම දේශපාලන ප්‍රශ්න සඳහා අපි දේශපාලනමය වශයෙන් මුහුණ දෙනවා. ඒ වගේම සමාජමය වශයෙන් අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා මේ රටේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ආවේ පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට දඬුවම් දෙනවා කියලා. ඒ වගේම මහ බැංකු බැඳුම් කර වංචාකරුවන්ට දඬුවම් දෙනවා කියලා පැමිණියේ. එහෙම ගිහිල්ලා අවුරුදු 4කට කලින් සිදුවෙච්ච මේ රියානතුරක් පසුපස හඹා යෑමෙන් සහ ඒ හරහා Tamanට අභියෝගයක් වෙන්න පුළුවන් දේශපාලන නායකයින් දඩයම් කිරීමට උත්සාහ කිරීමෙන් ඔවුන්ගේ අදහස අභිලාෂය තුෂ්ට අරමුණ පැහැදිලි වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරි කාලයේදී අධිකරණයට මේ පිළිබඳව අපගේ කරුණු දැක්වීම අපි කරනවා. අපි ඒ වගේම මේ පොලිස් නිලධාරීන් විමර්ශනය කරන පොලිස් නිලධාරීන් ස්වාධීනව මේ කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි පොලිස් කොමිෂන් සභාවටත් කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේවා නිදහස් ආකාරයට මේවා අපිමයි මේ රජයන් මගින් සටන් කරලා නිර්මාණය කරපු තැන්. ඒ නිසා ඒ ගන්න තියෙන පියවර සියල්ලම ගන්න අතරේ අපි මේ රටේ බහුතර ජනතාවගෙන් ඉල්ලා හිටිනවා අද වෙනකොට වැඩ කරන ජනතාවට OT එක ගෙවා ගන්න බැරි තත්ත්වෙට ජීවන වියදම අහස උසට නැගලා මර්ධනය දොරකඩටම ගමන් කරමින් තියෙන බැරක්ක රටක් බවට මේ රට පරිවර්තනය වෙමින් තිබෙන අවස්ථාවක එකට එරෙහිව නැගී සිටින්න තියෙන බලවේග මර්ධනය කිරීමට බිය කිරීමට උත්සාහ කරනවා නම් ඒක මුලාවක්. අපි මේ සම්බන්ධයෙන් ගත හැකි අධිකරණමය ක්‍රියාමාර්ග, දේශපාලනමය ක්‍රියාමාර්ග, ඒ වගේම සමාජමය ක්‍රියාමාර්ග පොදුවේ මේ රජයේ මේ ගමන් මඟ පිළිබඳව අපි ගන්නවා. මේ වගේ සිදුවීම් වලින් අපි පැකිලීමට පත්වන්නේවත්
නිවට වෙන්නවත් බයාදු වෙන්නවත් නැහැ. මේ සිදුවීම් වලින් අපි වඩාත් නිර්භය වෙලා වඩාත් එඩිතර වෙලා ඒ වගේම සමගි සම්පන්න වෙලා අපි ඉදිරියේදී කටයුතු කරනවා පොදුවේ මේ රටේ ජනතාවගේ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් වෙනුවෙන් කියන එක ප්‍රකාශ කරන්න ඕන. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඔබ දැන් මේ කියන්නේ වෙන කතාවක්. හරි. ඒ ඔබ මේ සිද්ධිය වෙච්ච දවසේ. නෑ නෑ මේ ඔබ දැන් නෑ 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 ඔබ මේ කියන්නේ වෙන කතාවක්. මේ ඔබ මේ මොන මාධ්‍යයේද? පුතා මොන මාධ්‍ය නියෝජනය කරා? දෙරණ. ආ දෙරණ මාධ්‍යෙන් ඔය කතාව පතුරවලා හැරියා. හරි. එතකොට ඔය කතාව තමයි ඔබතුමාලා පතුරවපු පට්ටපල් බොරු. ඔය කතාවට උසාවිය උත්තරයක් දීලා තියෙනවා. උසාවිය උත්තරයක් දීලා තිනවා එම පුජ්‍යලයෝ දෙදෙනාම එම සිද්ධිය සිදුවෙලා පැය කීපයක් ඇතුළත රාජගිරියට පොලිසියට ගිහිල්ලා දීලා තියෙන කට උත්තරේ ඔබ කියන කිසිම දෙයක් කිව්වේ නැහැ. ඉන් දින 6කට පස්සේ වෙනත් පුජ්‍යලයන් කීප දෙනෙක්ගේ බලපෑම මත උන් දිවුරුම් ප්‍රකාශයක් දුන්නා. ඒ දිවුරුම් ප්‍රකාශය මත මේ CCTV දර්ශන බලන්න මේ දුරකථනාංක බලන්න මේ ඔක්කොම නියෝග කළා මේ ඔක්කොම පරීක්ෂා කළා. ඒ නිසා මේ තවත් මේ ජනමාධ්‍ය වේදිකාව හැටියට වැදගත් ජනමාධ්‍ය වේදිකාව හැටියට උසාවියකින් තීරණයක් දීපු කාරණයක් මත ඔගොල්ලන්ගේ අද රාත්‍රී ප්‍රවෘත්ති සේවයේ කටරහට දැනගන්න පුළුවන් වෙන ආකාරයේ තොරතුරු සපයන්න නැතුව කරුණාකරලා නිවැරදි තොරතුරු සපයන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. මේක උසාවියෙන් තීරණය කරපු කාරණයක්. මේක සාදීන ඒ කියන්නේ ඔබතුමාලා මේ කරපු සාදීන අධිකරණ. ඒ කියන්නේ වැරද්දක් නැත්තම් මෙහෙම තීන්දුවක් අධිකරණයක් දෙයිද? අධිකරණයේ තීන්දුව දීලා ඉවරනේ. තීන්දුව දීලා තියෙන නිවැරදිකාරය කියලානේ. ගිය 2016 සැප්තැම්බර් 30 අධිකරණයේම තීන්දුව දීපු බව ඔබතුමත් ඔබතුමාගේ මාධ්‍ය ආයතනයටත් මම දැනුම් දෙනවා. ඒ කරුණාකරලා ගිහිල්ලා තීන්දුව අරගෙන වාර්තා කරන්න. නෑ ඒ වෙනත් අපි දන්නවනේ අධිකරණ වලට යම් යම් කරුණු දක්වනවා. මාව වරදකාරය කළා නෑනේ මගෙන් පරීක්ෂණයට සහාය ලබා ගැනීම සඳහා කියලා කියලා ඉතින් අපි ඒවට අධිකරණේ හරහා උත්තර දෙනවා. ඔබතුමාලා තීන්දුව දෙන්න හදිස්සි වෙන්න ඕනේ නෑ. එතකොට තාජුදීල්ලගේ ඒ සිද්ධි සම්බන්ධ වී අවුරු ගාන වීඩියෝ තියෙනවා. එතකොට CCTV දාසන මැකෙන්නේ කොහොමද? ඔබතුමා දන්නවද මැකුණාද කියලා? ඔබතුමා දන්නවද මැකුණාද කියලා? දත්ත නෑනේ. නෑ නෑ දත්ත නැති කියලා ඔබතුමා දන්නවද? නෑ නෑ අදාළ දත්ත නැහැයි කියලා ඔබතුමා දන්නවද? නෑ නැත්තම් අන්නේ උසාවියට ගිහිල්ලා කියන්නේ. ඔබතුමයි ඔබතුමාගේ මාධ්‍ය ආයතනය අපි නම් කරනවා. ඔබවයි ඔබේ මාධ්‍ය ආයතනය උසාවියට ගිහිල්ලා කියන්නේ දත්ත මැකිලයි කියලා කියන්නේ. මොකද මේ දත්ත මොරටු විශ්වවිද්‍යාලයේ පරීක්ෂා කරලා උසාවියට ඉදිරිපත් කරපු කාරණයක් තමයි දැන් මේ ඔබ ඇවිල්ලා මෙතන සාධනය කරන්න හදන්නේ. ඒ නිසා ඔබතුමයි තමයි මාධ්‍ය ආයතනය ඇවිල්ලා එකට සාක්ෂි දෙන්න. අපි එකට පහසුකම් සපයන්න උසාවිය. බොහොම හොඳයි ඒක කිරිපිට. එතකොට සාක්ෂි කරුවන්ට ඒකත් විමර්ශනය කළානේ. උසාවියේදී ඒකත් කිසිම තර්ජනයක් නෙවෙයි. සිංගප්පූරුවට යන්න උදව් කළාය කියලා උදව් කරන්නම් කියලා කිව්වයි කියලා දුරකථන ඇමතුමක් දුන්නා කියලා ඒකත් පරීක්ෂණයට ලක් කළා. කරුණාකරලා මේ නඩුව පස් වතාවක් ඇහුවා. විශාල විමර්ශන වාර්තා ප්‍රමාණයක් තියෙනවා. ඒවා අදි අදහලා ඒවා හොයලා ඇවිල්ලා මෙතන ප්‍රශ්න අහන්න. එහෙම නැතුව මේ මඩ ගැසීමේ යමුණාවෙන් ඔයාලගේ මාධ්‍ය නාලිකාවට ඕන විදිහේ කූට නාටක නටවන්න මේ රට සූදානම් නැහැ. ඒකත් මතක තියාගන්න. ඒ නිසා ඔබතුමා ඔය කියන ප්‍රශ්නවල වගකීම කරුණාකරලා බාර ගන්න. මොකද අධිකරණයේ ඉදිරියේ තියෙන කාරණා. ඒ නිසා අපි ඔබතුමාවත් නම් කරන්නම් ඉදිරි කාලයේදී අපි මේ වෙකේදී ඔබ මේ කාරණා ගැන අස්පනා අපිට දැක්කා වගේ කතා කරලා ඒ නිසා අවිල්ලගෙන කටයුතු කරන්න. හොඳයි. ඒ කාලේ 2016 මම DIGD පොලිස් දයසන් දරහත්. ඔව්. ඔබතුමාට පොලිස් පොදි කරලා කියලා ඔබතුමා ඩැක්ටර් සහාය දුන්නා. මම මේ DI මේ කවුද? පූජිත ජයසුන්දර මහත්තයා පොලිස් ප්‍රතිකරේ මම නෙමෙයි පොලිස් ප්‍රතිකරේ ඒ අවස්ථාවේ තිබුණු ව්‍යවස්ථාදායක සභාවේ ඒ මම සභාවේ හිටියට තව සභාවේ සමාජික 8 දෙනෙක් හිටියා මම අමතරව 9 දෙනෙක් හිටියා ඒ 9 දෙනා විසින් පත් කළ තින් මම නෙමෙයි ඉතින් ඒ ව්‍යවස්ථාදායක සභාවට ඔබ කරන අපහාසයක් තමයි ඕක මම මේ ගැන කතානායකතුමාට පැමිණිලි කරන්න ඔබ මෙහෙම කියනවා කියලා මමයි පත් කළේ කියලා නෑ පූජිත ජයසුන්දරගේ මෙතන ප්‍රශ්නයක් නැහැ නේ පූජිත ජයසුන්දරනේ මේක විමර්ශනය කරේ මේ මිරිහාන පොලිසියේ අදාළ මේකට අදාළ SSP වරයා මේක කළේ ඒතර පූජිත ජයසුන්දර පත් කළේ මමය කියලා මගේ වමනාවටයි කියලා ඔබ ප්‍රකාශ කළා කියලා මම කතානායකතුමාට දැනුම් දෙන්නම් එතකොට ඔබට පුළුවන් ඒ ව්‍යස්තදායක නෑ නෑ ඔබ දැන් ප්‍රකාශ කළානේ ඔබ දැන් ප්‍රකාශ කරා පූජිත ජයසුන්දර පත් කළේ මමයි කියලා ඔබට ඔය ලියලා දීලා තියෙන ප්‍රශ්න වගේක් ඔබේ මාධ්‍ය හිමිකාරයෝ ඔබ ඒව අහනවා නම් ඒ වගකීමෙන් කටයුතු කරන්න මමද පත්කලේ 9 දෙනෙක්ගෙන් යුතු ව්‍යවස්ථාදායක සභාවද කියලා ඔබ ව්‍යවස්ථාදායක සභාවට ගෙනල්ලා ප්‍රශ්න කරා. නෑ මම හිතපේක නෙවෙයි ඔබ දැන් කිව්වේ.
මම ඔබ කිව්වේ මම හිටපු ව්‍යවස්ථාදායක සභාවකින් පත් කළා කියලා නෙවෙයි මම පත් කළා කියලා නෙවෙයි කරුණාකරලා ඔබ කියපු දේ මේ විමර්ශනය කළ බලන්න. ඉතින් කරුණාකරලා ඔය ලියලා දෙන ඒවා අහලා නිකන් තමනුත් අමාරු වෙටලා මාධ්‍ය ඔය යොදවන්න එපා තරුණ මහත්මයා. විනයගරුක මාධ්‍යවේදියෙක් වෙන්න ඔබේ මාධ්‍ය ආයතනයට සදාචාරයක් නොතිබ්බට ඔබ සදාචාරයක් ඇති කරගන්න. හොඳයි. තවම නැති. එහෙනම් බොහොම ස්තුතියි. මේ ටිකක් විතර නේ